විදේශංශයේ ප්‍රධාන වශයෙන්ම විදේශ ප්‍රේෂණ සහ සංචාරක ඉපැයීම් ඉතා ඉහළ හොඳ තත්වයක තමයි පවතින්නේ. විදේශ ප්‍රේෂණ තුලින් මේ වසරේ මාස දෙක කාලය තුල මිලියන 964ක ප්‍රමාණයක් රටට ලැබිලා තිබෙනවා. ඒ වගේම සංචාරක ඉපැයීම් ලක්ෂ 2 ඉක්මමු මාසික සංචාරකයන් ප්‍රමාණයක් ලංකාවට මේ වන විට පැමිණීමෙන් පවතිනවා. Forbes සංග්‍රහ හරහා 2024 ලංකාව සංචාරක destination එකක් විදිහින් නම් කරලා තිබෙනවා. ඒ අනුව බලාපොරොත්තු වන ඉහළ සංචාරක ඉපැයීම් ප්‍රමාණයක් අපිට ළඟා කර ගැනීමට හැකියාව ලැබේවි. අතර ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලි අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත්තේ. ඒ අනුව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලි අනුපාතිකය වන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 8.5% සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 9.5% දක්වා පදනම් අංක 50කින් අඩු කිරීමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබෙනවා. හැමපැත්තෙම ඉතාම සුබදායක විදියට ආර්ථික යථාර්ථතාවය පත් වෙන ලකුණු පෙන්නන විශේෂයෙන් ආර්ථික වර්ධනය පහුගිය කාර්තුව 4.5 අපි හිතුවට විශාල වර්ධනයක්. ඒ වගේම අඩු වෙන පොලි අනුපාතය සමග බලාපොරොත්තු වන බැංකු පදිය තුලින් ණය ලබා දීම ප්‍රයිවට් සෙක්ටර් ක්‍රෙඩිට් කියන එක පුරාම මාසෙම දිගටම තවදුරටත් වැඩි වෙලා ආර්ථිකයේ තාතතර පත්තිමි ක්‍රියාවලිය මේ විදිහට ඇයි කියලා බලාපොරොත්තු වෙනවා. වැටුප් පැඩීමේ සිද්ධිය, ඊට කලින් පරාටේ නීතිය සම්බන්ධයෙන් සිද්ධිය, මේ හැමුවේ මේ ඇතිවෙච්ච පීඩනය හැමුවේ ඇතැම් විට මහ බැංකුව ඇතුළෙන් පවා සේවකයෝ යම් ආකාරයකින් කල්පනා කරන්න ගත්තා. අධිපතිතුමා මේ පීඩනය හැමුවේ මේ තනතුර දාලා යයිද කියලා. ඇත්තට මේ වගේ පීඩනයක් දවතුමාට එල්ල වුණේ. මම පැහැදිලිව කියනවා නම් මේ මගේ යටතේ වැඩගෙන සේවකයන්ගේ වැටුප් වැඩිවීම කරපු නිසා යම් කිසි ආකාරයක නැවසලම් කළා. මේ හේතු නිසා මම ගත්තලා යන්නේ නැහැ. ඒක තමයි පැහැදිලි. මේක රටට කරන දේ කරන්න බැර නම් මිසක්ක මේ ආයතනයේ සේකන් වැටුප් වැඩ කරා කියන හේතුව මම දකින්නේ ඒක ආයතන ප්‍රධාන වේද මගේ වකිමක් තියෙනවා යනු කරලා තියෙනවා. ඒක නිසා මම දකින්නේ මේක මම ගත්තලා යන්නේ හේතුවක් කියන්නේ. මේක අනිත් එක කලෙක්ටිව් ඇග්‍රීමන්ට් එක. ඒක මුදල් මණ්ඩලයේ පමණක් නෙමෙයි මේ තීරණය ගන්නෙ. වෘත්ති සම්මතයකට සාකච්ඡා කළ එකඟ වෙලා වසර 3ක් සඳහා කියන සාමූහික එකඟතාවයක් තියෙනවා. එතකොට මේක වෙනස තියෙන්නේ ඔබතුමා කියපු අනිකුත් තීරණ අපේ පරිපාලනය සහ මුදල් මණ්ඩලයේ පාලක මණ්ඩලයේ තීරණ ආර්ථික සම්බන්ධය. ඒක වෙන කවුරුත් එක්ක කතා කරලා කොම්ප්‍රොමයිස් කරන දෙයක් නෙවෙයි. මේක සේවකයන් වෙනුවෙන් සාමූහිකගත තීරණයක්. අපි දෙගොල්ලම එකතු වෙලා මේ තීරණය වෙනස එතනයි. මම දකින්න ඒ සම්බන්ධයෙන් කිසිම ගැටපත් වෙනවා කියලා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.